ආණ්ඩුවට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගය අද දැවැන්ත විරෝධතා පාගමනක් ආරම්භ කළා. ඒ මහනුවර නගරයෙන්. මෙම විරෝධතා පාගමන දින කිහිපයක් ඇතුළත කොළඹට පැමිණීමට නියමිතයි. විරෝධතා පාගමන ආරම්භ කිරීමට ප්‍රථම සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම අද පෙරවරුවේ දළදා මාලිගාවට පැමිණ ආශිර්වාද ලබා ගත්තා. ඉන්නතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අස්කිරි විහාරය වෙතයි. විවිධන වෙනස් කරන්න නම් පාර්ලිමේන්තුවේ නායකයෙක් එකයි. ඒ වගේම මහජනතාවගේ ජනමත විචාරණයක් ලබා ගන්න අන්න ඒ වගේ ශක්තිමත් රැකවරණයක් මත අල්ලස දූෂණය මර්ධනය කිරීම ඒ තනියෙන් හිට ගන්න පුළුවන් ස්වාධීන ආයතන ස්ථාපනය බලාපොරොත්තු වෙනවා. ඉන්නතුරු විපක්ෂ නායකවරයා මාති වෙත මෙලෙස අදහස් පළ කළා. දින කිහිපයක පාගමනක් ක්‍රියාත්මක කරලා අගනුවර මැයි දිනේ සාර්ථක පවත්වලා මේ රටේ දේශපාලන නිදහස ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ජනතාව ජීවත් කරවීමේ ගමන ශක්තිමත් කිරීමේ අදිෂ්ඨාන පාගමනක අපි නියැලෙනවා. රජේනුත් ඉල්ලීමක් කරනවා කාරුණිකව ජනමතයට ඇහුම්කන් දීලා ඒට ගරු කරලා කරුණා කරලා ඒ ඉල්ලන දේ ක්‍රියාත්මක කරන්න කියන කාරණා. මොනම ආකාරයකින්වත් අපි මහජනතාවට ද්‍රෝහි වන්නේ නැහැ. ගාලු මෝදුර ඒ ජනාරගලේ සමාජයකින්ට ද්‍රෝහි වන්නේ නැහැ. මේ නිසා එයින් බැහැර ගමනක් නැහැ. නමුත් වගකීම් බාර ගන්න සූදානම්. හැබැයි වගකීම් බාර ගන්න සූදානම් මේ මන්ත්‍රී මණ්ඩල ඇතුලේ කරන සූදු වලින් නෙමෙයි. ඩීල් වලින් නෙමෙයි. මහජන වර්මෙන් මහජනතාව තීන්දුව කරනකොට අපි සූදානම් වගකීම් බාර අරගෙන කටයුතු කරා. නාත දේවාලියටද පැමිණ පිරිස ආශිර්වාද ලබා ගැනීම ඉන් අනතුරුව සිදු වුණා. ඉන් අනතුරුවයි කොළඹ දක්වා පැමිණෙන සමගි ජනබලවේග විරෝධතා පාගමන ආරම්භ වුණේ. මහනුවර නගරෙන් ආරම්භ වූ මෙම විරෝධතා පාගමන අද මාවනැල්ල දක්වා ගමන් කිරීමට නියමිතයි.